ප්‍රශ්නයක ලයිවරක් එන්න බැරුණ නම් පොරොන් වෙච්ච නිසා වීඩියෝ එකක් කරලා දාන්න ඕනි කියලා හිතුවා. එතකොට අනිවාර්යයෙන්ම අපි ලයිව් එකක් එනවා. නමුත් කියන්න ඕනි කමු කීපයක් මගේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්න උදේ ගොඩාක් මම මෙසේජස් එනවා, කෝල්ස් එනවා. පෞද්ගලිකව කතා කරලා හැමෝම වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. දැන් මේ වෙලාවේ ගොඩක් අය දකින්න ඇති ගොඩක් අය මේ වෙලාවේ මේ මාධ්‍ය හරහා ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ පළදෙනවා. කියකියනේ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම රටේ ඇත්ත හේතුව මේ වෙලාවේ අපි බඳාර වලට ඇවිල්ලා ඉන්නවා. can you hear me කියන ටර්නාටිය රුබද කිරීම වලට අපි ඇඳුමිකේ දාන කලින් තමයි අපි රුබද කිරීම වලට මෙහි ආවේ. වගේම අපි මාසයක් පමණ රුබද කිරීම කරලා මීට පෙර මාසෙක විතර පෙර රුබද කිරීම කරලා අපි කොළඹ ගිහිල්ලා ඊට පස්සේ මාසයක් පමණ කාලයක් පෙර සූදානම් වෙලා ෂෙන් කරලා දින වකවානු හදාගෙන තමයි අපි මේ දෙවැනි වරට ආවේ. දෙවැනි අදියර රුබද කිරීම වලට දැන් දන්නවා කැනු හෙල්මි ටර්නාටිය නිවේදි ජාතික උපවාහිනී රාත්‍රී 9ට විකාශය වෙනවා කියලා. ඉතින් ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක තමයි අපි මේ වෙලාවේ මේ වැඩේ කරගෙන යන්නේ. ඒ වගේම තමයි මම මේ රුබද කිරීම වලට සමීපව නෙමෙයි සහභාගී වෙනවා. තවත් රංගන ශිල්පීන් ශිල්පිනියක් කිහිප දෙනෙක් එක්ක ඒ වගේම කාර්ය මණ්ඩලයේ අතුළු 25 දෙනෙක් එක්ක තමයි අපි ආවේ. ඒ වගේම රූපවාහිනී සංස්ථාවෙන් අපිට නිකුත් කළ තියෙන අවසර පත්‍රය, ඒ වගේම සංකේ මාතංශයෙන් කලාකරුවන් වෙනුවෙන් නිකුත් කළ තියෙන කොන්දේසි අතුළත් අවසර පත්‍රයත් සමඟ ලේකවිල එක්ක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ ෆන්ක්ෂන් අරගෙන. ඉතින් ඒ වගේම තමයි අපි රුබද කිරීම වලට සහභාගී වුණාට පස්සේ මේ අපි ඉන්න ප්‍රදේශ රුබද කරන ප්‍රදේශයේ ඒ හසල් වාසිකින් කිසිම ප්‍රශ්නයක් අපිට ගැටලුවක් ඇති වුණේ නැහැ. නමුත් රුබද කරන තැන් වලට සෞඛ්‍ය නිලධාරීන් ඒ වගේම පොලිසිය නිලධාරීන් පැමිණිය. ඉතින් ඔවුන් අපිට පෙන් ඉල්ලපු දේ තමයි අපි කරේ. ඉතින් අපි ඔවුන්ගේ ඉල්ලීම අනුව අපි රුබද කිරීම නවත්තලා අපි හිටපු හොටෙල් එකටම ඇවිල්ලා අපි නිරෝධානය වෙන්න එකකට පල කරා. යතරතුරේ අපේ PCR පරීක්ෂණයට සියලු දෙනාම යොමු කළා. PCR පරීක්ෂණයේ රිපෝර්ට් එකක් අනිකන්නේ ප්‍රතිඵල එනකන් තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් අපි අපේ ප්‍රතිඵලත් එක තමයි ඉදිරියේදී අපි මොකද කරන්නේ කියන එක තීරණය වෙන්නේ. එහෙම නැතු අපේ නීති විරෝධී කටයුත්තකට ඇවිල්ලවත් අවසරක් නැතුව ඇවිල්ලවත් නෙමෙයි කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම රිසල්ට් එක ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරනවා. මොකද මේ වෙද්දි එන කෝල්ස් එක්ක මේ වෙද්දි අහන ප්‍රශ්නත් එක්ක අපි හැම දෙයකටම උත්තර දෙනවා එක දවසේදී මොකද වෙන්නේ කියලා. ඉතින් අපි මේ වෙලාවේ රටේ නීති අනුව ඒ දේවල් වලට සහයෝගය දක්වලා තියෙන්නේ. කිසිම ගැටලුවක් ඇති කරලා නැහැ. අපේ සියලු දෙනාම කාර්ය මණ්ඩලයේම එකගත්ත පල කරලා යාක්ෂිල නගේම කැමැත්තෙන් තමයි මේ පීජ පරීක්ෂණ වලට අපි යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම ගොඩක් දැනුවත් කරන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා පොඩක් නිවුස් එද්දී ඒ ගැන පොඩක් අවධානය යෙන්න. බොරු දේවල් වලට රැවටෙන්න එපා. ප්‍රස්තුති.